පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ පස්සේ ඔබතුමාලට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මේ සති කිහිපේ මට තේරෙන විදිහට. ඔබතුමාලට තේරුම් ගන්න අමාරු වෙයි, අපි යන ගමන අපිට පැහැදිලි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙන්න නම් අපිට පැහැදිලිවම පක්ෂයේ යම් යම් ඉල්ලීම් කිහිපයක් කරලා තියෙනවා. හැබැයි මොහොතකට හිතුවොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව ඉල්ලන්න පුළුවන්, බොහෝට ලාංඡනයෙන් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි එයාට සුබපතලා අපිට පුළුවන් මේ ධාරාවෙන් ඉවත් වෙන්න. අපිට එතන ඒගොල්ලන්ට අකුල් හෙලන්නවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ වෙන්න නෙමෙයි දේශපාලනය අපි කරන්නේ. අපේ දේශපාලනයේ ප්‍රතිවෘත්ත කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය. හැබැයි පොදු ජන පෙරමුණට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්තතාවය රැක ගැනීමට එය ඇයට සඳුත් වලින් බැහැලා යථාර්ථයට එන්න කියලා අපි ආර්දනා කරනවා. පරදෙරුනේ මහජනතාවට හොඳට තේරෙනවා. මහජනතාව තමයි අපිත් එක්ක ඉන්නේ. මහජනතාව තමයි මේක ඉස්සරහින් ඉන්නේ. මහජනතාව තමයි කැමැති අකමැති දේ දන්නේ. මහජනතාව බලන් ඉන්නවා හරි තීන්දුව ගනී කියලා. මේ මැතිවරණයේදී ඉස්සරහට එන தත්ත්වෙත් එක්ක මහජනතාව තමයි අපව ගෙනියන්නේ මේ ගමන. මේ වෙලාවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සාහ ගන්න නැද්ද? ජනාධිපති ක්‍රමය අහෝසි කරලා බලතල අහෝසි කරලා යන්න උත්සාහ ගන්න නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සාහය මොකද්ද? අපි කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් 13 වෙනි සංශෝධනත් එක්ක වැඩ කරන්න වෙනවා. අපි අන්තිම මැතිවරණයේදී පොරොන්දු තමයි අගෝස්තු මාසයේ 2015 පාර්ලිමේන්තුවේ 3-2 පාවිච්චි කළ ඕනෑම වෙනසක් අපි කරමු. ජන මතයකට තුඩු දුන්නොවනේ.